ටීන් කොල්ල කෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. අද අරුණ පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලෙන් වාර්තා කරන්නේ පොලිස් වසම් 383ක් යුක්තියෙන් සුද්ධ වෙයි කියලා. උතුරු මැද මධ්‍යම පළාත්වල පොලිසි 128න් 98කම කුඩු විකිණීම නතර වෙලා කියලා පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඒ අනුව යුක්තිය මෙහිම හරහා සිදුවන ක්‍රියාකාරකමක් විදිහට තමයි මේ පුවත්පතේ දක්වා තිබෙන්නේ. විශේෂයෙන් පොලිසිය යුක්තිය මෙහිම ආරම්භ කළ ගත වෙච්ච මාස 7ක කාලයේදී මේ පොලිස් වසම් 283ක හෙරොයින් හා අයිස් මද්‍රව්‍ය වැළවී නොකරන කලාප බවට දැන් පත් වෙලා තිබෙනවා කියලා වාර්තා වෙනවා. මේ පළාත් දෙකෙන් තමයි වැඩිම පළාත් විතර වාර්තා වෙන්නේ. උතුරු මැද පොලිස් ස්ථාන 55කින් ස්ථාන 43ක වසම්වල හෙරොයින් සහ අයිස් මද්‍රව්‍ය වැළවි කරන්නේ නැහැ කියලා පොලිස් මූලස්ථානයේ ලබා දුන් වාර්තාවේ කියනවා. ඒ විතරක් නෙවෙයි, මධ්‍යම පළාතේ පොලිස් ස්ථාන 73 වසම් 55ක මේවන්ට අයිස් හා හෙරොයින් අලෙවි නොකරන බව එම වාර්තාව හරහත් සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම තමයි වාර්තා කළ තිබෙන්නේ සබරගමුව නැගෙනහිර අනෙකුත් පළාත්වල මේ තත්ත්වය තියෙනවා. ඉතින් කෙසේ වෙතත් යුක්තිය මෙහි මේ සමස්ත වැටලීම් වලින් විතරක් හෙරොයින් කිලෝග්‍රෑම් 191ක්, අයිස් කිලෝග්‍රෑම් 259ක්, ගංජා කිලෝග්‍රෑම් 4483ක් ඇතුළුව රුපියල් මිලියන 10,835ක් වටින මද්‍රව්‍ය අත්අඩංගුවට රැගෙන ගෙන තිබෙන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයා අවධාරණය කරනවා දවසේ පුවත්පතේ සිරස්තලයේ. කියන්නේ ඒ ගැන කොහමහරි ඉතින් මේක මම දැක්ක එකේ කාලේ සමාජචලයට ගත්තා. එක එක කාලවලදී මේක ගණන් ගත්තේ නැහැ. අපි ඔය මුලින්ම කාලේ මේක ගිවම මේ පොලිස්පතිවරයා එන්නත් ඉස්සෙල්ලා මේක ගිවම පස්සේ මේක දෝදුරක් කියලා හැලලා ඒව දේශපාලන කාරණා විදිහට දාලා සමහර දේශපාලන පක්ෂ විවිධ අය විවිධ දේවල් ඉදිරි උසුළු විසුළු කරන්න ගත්තා. නමුත් ප්‍රශ්නේ කොච්චර බලහානකද බරපතලද කියලා මේ මෙහිුමේ තොරතුරුත් එක්ක ඔබට පෙන්වන්නට ගත්තා. ඉතින් කොහමහරි දැන් මේක සිදු වෙලා තිබෙන දේ තමයි මේ කියලා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.